සංචාරකීන්ට ලංකාව තුල නැරඹීමට ගොඩක් ස්ථාන තියෙනවා. ස්ථාන නැරඹීම තුලින් සංචාරකීන්ට ලංකාව පිළිබඳ මනා වූ දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ සෑම ප්‍රදේශයකම පෞරාණික සහ ඓතිහාසික වැදගත්කමකින් යුත් බොහෝ ස්ථාන සංචාරකීන්ට නැරඹීමට හැකියාව ලැබෙනවා. ලංකාව තුල ඉතාමත් ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථාන තිබෙන අතර ඒ අතරින් එකක් ලෙස රන්ගිරි දඹුලු ගල් විහාරය සඳහන් කරන්න පුළුවන්. රටේ වැදගත්කම වැඩි වීමටද මෙවැනි පෞරාණික වශයෙන් වැදගත් වූ ස්ථාන හේතු සාධක වෙලා තියෙනවා. දඹුලු ලෙන් විහාරයේ නැතිනම් රන්ගිරි දඹුලු ගල් විහාරය ලෝක උරුමයක් ලෙසද සඳහන් කරන්න පුළුවන්. මෙම රන්ගිරි දඹුලු විහාරයේ පිහිටීම ගැන සඳහන් කළොත් මෙම විහාර සංකීර්ණයේ රට මැදට වන්නට පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි කොළඹින් කිලෝමීටර් 148ක් නැගෙනහිරින්ද මහනුවරින් කිලෝමීටර් 72ක් උතුරෙන්ද මෙම ස්ථානයේ පිහිටා තියෙනවා. මේ ආකාරයට දඹුලු ලෙන් විහාරයේ පිහිටීම සඳහන් කරන්න පුළුවන්. මෙම විහාර සංකීර්ණය තැනිතලාවේ සිට මීටර 160ක් උසින් පිහිටි පර්වතයක පිහිටා තිබෙන අතර ලෙන් පහක් ආශ්‍රිත විහාර අංගණය පිහිටා තිබෙනවා. මෙම විහාර සංකීර්ණය ආගමික වශයෙන්ද සංස්කෘතික වශයෙන්ද ඉතාමත් වැදගත් ස්ථානයක් වන අතර බෞද්ධ ආගම සම්බන්ධව මෙම ස්ථානය ඉතාමත් වැදගත් වේ. එනම් මෙම විහාර සංකීර්ණයේ නිර්මාණය වෙලා තිබෙන්නා වූ බිතු සිතුවම් පිළිබඳ කතා කරන විට බුදුන්ගේ මාර පරාජය සහ පළමු ධර්ම දේශනාව මෙම බිතු සිතුවම් ඔස්සේ නිර්මාණය කර තිබෙනවා. විදෙස් සංචාරකීන් නිරන්තරයෙන් මෙම ස්ථානයේ නැරඹීමට පැමිණ අතර සංචාරකීන්ගේ පැමිණීම නිසාවෙන් මෙම විහාරස්ථානයේ පිහිටි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකීන්ට නවාතැන් පහසුකම් සපේන හෝටල් සහ නවාතැන් බොහෝමයක් දක්නට ලැබෙනවා. මෙම ස්ථානයේ නැරඹීමට පැමිණ සංචාරකීන්ට මන්ට අවශ්‍ය පරිදි පහසුකම් සහිත නවාතැන් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ විශාලතම ලෙන් විහාර සංකීර්ණය වෙනවා. මෙම ස්ථානයේ නැරඹීමට යාමෙන් මෙම ස්ථානයේ තිබෙනා වූ වැදගත්කම දැනගැනීමට අප සැමට හැකියාව ලැබෙනවා.